ප්‍රධානයක් වුණා. එයාට තීරණයක් ගන්න වෙනවා දැන්. මොකද දැන් නායකයෙක් වශයෙන් අපිට තීරණ ගන්න වෙනවා. තීරණ ගන්න වෙනවා. එතකොට ඒ තීරණ අපි හරි තීරණයක් ගන්න ඕනේ වෙලාවේ ඇටියෙ. ඉතින් මෙතුම බැලුවා දෝෂයක් පෙන්නනවා. නමුත් චන්ද්‍රිකාව මේ ඒගොල්ලන්ගේ තියෙන අද්දකීම් අනුව චන්ද්‍රිකාව ගොන්කත කිරීමට ගැටලුවක් නැහැ. ඉතින් මේගොල්ලෝ අපි ඒගොල්ලෝ තීරණයක් ගත්තා චන්ද්‍රිකාව කොහොම හරි ගොන්කත කරමු කියලා. මිලියන ගාණක් මේකට වැය කළා. ඉතින් චන්ද්‍රිකාව ගොන්කත කරා. කරාල හැබැයි ටිකක් දුර යද්දී චන්ද්‍රිකාව කඩන් වැටුණා. උඩට ගියේ නැහැ. කක්ෂගත වුණේ නැහැ. කක්ෂයට තමයි චන්ද්‍රිකාව යවන්නේ. ඉතින් කක්ෂගත වුණේ නැහැ. චන්ද්‍රිකාව කඩන් වැටුණා. දැන් මොකද වුනේ? දැන් හැමෝම චෝදනාව එල්ල කරනවා නේද? දැන් අපිට වැඩක් අසාර්ථක වුණාම කවුද බාරගන්නේ? අසාර්ථකත්වය. නමුත් මිනිස්සු දැන් චෝදනා කරනවා. මිලියන ගාණක් වියදම් කරා. ඒක වැටුණ චන්ද්‍රිකාව බෙන්ගාල බොක්කට. ඉතින් කට්ටියම කියනවා මිලියන ගාණක් ඉන්දියා රුපියල් මිලියන ගාණක් නාස්ති කරා කියලා. ඉතින් ලොකු චෝදනාවක් එනවා. දැන් එතකොට මාත්‍යෙන් එනවා. දැන් මාත්‍ය එනවා. ඇවිල්ලා අහනවා දැන් කවුද මේකට වග කියන්නේ? පස්සේ ඉතින් කට්ටිය වග කියන්න කෙනෙක් නැහැ. වැරද්දක් වුණා. හැබැයි ඒ වෙලේ හිටපු ව්‍යාපෘති නායකයා ඒ මහාචාර්යතුමා කියනවා මාත්‍යට එයා මාත්‍යට කතා කරනවා. එයා කියනවා අපි අතින් වැරද්දක් වුණා. එයා වක්කීම ගන්නවා. සම්පූර්ණ වක්කීම ගන්නවා එයා. එයා කියනවා මං අතින් වැරද්දක් වුණා. හැබැයි මම සම්පූර්ණ වක්කීම මේකේ ගන්නවා කියලා කිව්වා. අපි ඊළඟ සැරේ ට්‍රයි කරනවා. නැවත අපිට සාර්ථක වෙන්න පුළුවන්. එකපාරක් වැරදුනාට හැමදාම වරදිනවද? නෑ. එකපාරක් වැරදුනාම හැමදාම වරදින්නේ නෑ. නැවත සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙයා නැවත ඊළඟ අවුරුද්දෙම උත්සාහ කරනවා. ඊළඟ අවුරුද්දෙ උත්සාහ කරාම මෙන්න චන්ද්‍රිකාව පළවෙනි වතාවට ආසියාවේ දකුණු ආසියාවේ චන්ද්‍රිකාව කිසිල්ලම කක්ෂගත කරනවා ඉන්දියාව. එතකොට මේක දැන් ඔන්න දැන් වැඩේ සාර්ථකයි. සාර්ථක වුණාම ඒත් මාත්‍යෙන් එනවා. එතකොට ඒකට නම් කතා කරන්න ගොඩක් පිරිස ඉන්නවා. ඉතින් නමුත් ඒ අපේ ව්‍යාප්ති බාර මහාචාර්යතුමා කිව්වා සාර්ථකත්වයේ ඔබ ගන්න කියලා ඒ වැඩ කරපු පිරිසට. මොකද එතුමා නායකත්වයේ දුන්නට සාර්ථකත්වයට මා කට්ටිය සුභපැතුම් එක් කරන්න එතුමන්ගේ යටත් සේවකින්ට එතුමා ඒගොල්ලන්ව යොමු කරා ඒ සුභපැතුම් පිළිගන්න. ඉතින් අන්න ඒ වගේ තමයි ඒක ඉතා හොඳ නායකත්වයක්. මේ අබ්දුල් කලාම් මහතා කියන ඔහුත් පවසනා කරලා තමයි මම මේ කියන්නේ. කතා ඔහු කියන කර තමයි කියන්නේ. ඉතින් එතුමාගෙන් අපිට ඒ ගන්න පුළුවන් ඒ ව්‍යාපෘති අපේ මහාචාර්යතුමාගේ නායකත්ව ලක්ෂණය මොනවාගේද කියලා ඔබට තේරෙනවා.